අයිබෝවන් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වෙලා තියෙන යුද්ධය එහෙම නැත්නම් හමාස් ඊශ්‍රායලයට එල්ල කර ප්‍රහාරය පිළිබඳ මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ වගේම ඔබට බොහෝ දෙනෙක්ගේ කතා අහන්නත් ලැබිලා ඇති. හැබැයි කතා නොකරන කාරණා කීපයක් ගැන ඔබේ අවධානය යොමු කර යුතුයි කියලා මම කල්පනා කරා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඊශ්‍රායල් පලස්තීන ගැටුමේ ඓතිහාසික පසුබිම. පලස්තීනයේ කියලා තිබුණු රට ලෝක සිතියමින් අතුරුදහන් කරලා පුංචි තිතක් විදිහට 1948 ඇති වුණු ඊශ්‍රායලෙ මෙතරම් බලවත් වෙලා ඉඳුණේ කොහොමද කියන එක. ඒ වගේම දෙවනුව හැමෝම කතා කරා. ලෝකයේ සුපිරිම බුද්ධිංශයේ කිව්ව මොසාඩ් සංවිධානයේ කණිවිඩුකල හමාස් සංවිධානයට මේ ප්‍රහාරය එල්ල කරන්න පුළුවන් වුණේ ඇයි? මොසාඩ් වලට කොතනද වැරදුනේ කියන එක. තුන්වෙනි මේ ප්‍රහාරය අපේ ආර්ථික නැති කරන බලපෑම මොකක්ද? හතරවෙනි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ලංකාව මේ ප්‍රහාරයේ උගදිතු පාඩම මොනවද කියන කාරණා හතර ගැන තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊශ්‍රායලය තමයි ලෝකයේ තිබෙන එකම යුදෙව් රට. ඇත්තෙන්ම 1948 වනතුරුම ඊශ්‍රායල් නම් රටක් ලෝක සිතීමේ තිබුණේ නැහැ. ඔවුන් ලෝකයේ පුරාම විසිරලා තමන්ගේ ආගමත් හීබ්‍රු භාෂාවත් රැකගනිමින් ලෝකේ පුරාම සුමු ජාතියක විදිහට ජීවත් වුණා. මෙයි තම දක්ෂ පිරිසක් මහන්සිලා වැඩ කරන හොඳට ඉගෙන ගන්න දක්ෂ පිරිසක් වූ නිසා විශේෂයෙන් ලෝකේ පුරාම විශේෂයෙන්ම යුරෝපයේ මේ අය බොහොම වැදගත් බලපෑම් කළ හැක්කේ බලවත් ජනකොටසක් බවට පත් වෙලා තිබුණා. යුරෝපයේ බොහෝ රටවල්වල ඉහළ පරිපාලන නිලධාරීන්, දක්ෂ ව්‍යාපාරිකයන්, ඒ වගේම වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන් වගේ වෘත්තියේදී මේ හැමතැනම අර හොඳම පිරිස ක්‍රීම් එක කියන්නේ ඒ අය බවට පත් වෙලා තිබුණේ යුදෙව්වන්. විශේෂයෙන්ම යුදෙව්වන් එක්ක ව්‍යාපාර ක්ෂේත්‍රයේ තරඟ කරන්න ඒ රටවල මහජාතියට නොහැකි වුණා. මෙයාට තවවාසියක් තිබුණා. මොකද තමන් යුදෙව්වන් ලෝකේ පුරා විසිරී ඉන්න හින්දා අන්තර්ජාතික වෙළඳාම සම්පූර්ණයෙන්ම ඕනම රටක වගේ තමන්ගේ අතට ගන්න එයාට පුළුවන් වුණේ. අර රටෙත් අපේ අය ඉන්නවා, මේ රටෙත් අපේ අය ඉන්නවා නිසා අර රටේ ඇතුළේ ඉන්න මහජාතියට වඩා පහසුයි. මේ අය ආර්ථික බලය, පරිපාලන බලය, වෘත්තීයවේදී බලය කියන බල ත්‍රිත්වය තමන් සතු කරගන්න සමත් වුණු නිසාම මහජාතිය මුලින්ම අවිශ්වාසීට, ඒ වගේම ඉරිසියාවට ලක් වෙලා ඒ නිසාම බරපතල විදියට මහජාතිය හිංසාවට, පීඩාවට ගොදුරු වෙන්න පටන් ගත්තා. මේ ලෝකේ පුරා තමන්ට රටක් නැතිවීමේ පාපේ නිසා තමන් විඳින්න දෙන දුක් ගැන කල්පනා කරලා යුදෙව් සියවස් ගණනාවක් පුරාවටම තමන්ගේ රටක් බිහි කරගන්න සීන දැක්කා. යුදෙව්වන්ගේ ඓතිහාසික මූලාශ්‍ර අනුව නම් ඊශ්‍රායලේ කලින් තිබුණේ පලස්තීනයේ තිබුණු තැන. මෙයයි ඓතිහාසික මූලාශ්‍ර අනුව කියන විදිහට ඔටෝමාන් අධිරාජ්‍ය බිහි වුණාට පස්සේ කුර්දිස්ථානයේ කැමිලි වෙලා ඉරාකයට, ඉරානයට, සිරියාවට සහ තුර්කියට අයිති වුණා වගේම ඊශ්‍රායල රටවල් ගණනාවකට කැමිලි වශයෙන් ඈඳුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට විශාල යුදෙව්වන් පිරිසක් ඒ තමන් ඉන්න රට අතහැරලා අනිත් රටවලට සංක්‍රමණය කරා. තවත් යුදෙව්වන් පිරිසක් ඒ කැබිලි ඈඳුණු රටවල්වල සුළු ජාතියක් වශයෙන් ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ නිසා මේ අයට තමන් සෑම රටකම දෙවන පුරවැසියන් වෙලා ජීවත් වෙන්න වුණු නිසා තමන්ගේම කියලා රටක් හදාගැනීමේ වටිනාකම අන් හැමෝටම වඩා දැනෙන්න පටන් ගත්තා. මේ නිසා යුදෙව්වන්ට යනි ඊශ්‍රායලයේ පිටුව ගැනීමේ අරමුණ ඇතුව, ඒ කියන්නේ පලස්තීනයේ යනි ඊශ්‍රායලයේ කොට පත් කර ගැනීමේ අරමුණෙන් 19 සියවසේ තියඩෝ හර්සල් කියන හංගේරියානු ජාතිකයාගේ නායකත්වයෙන් සයනවාදී සංවිධානය, ඉංග්‍රීසි කියන සයනිස් මූවමන්ට් බිහි කරන්න කටයුතු කරා. මේ සයනවාදී සංවිධානයට නව පණක් ලැබුණේ 1917 දී. මොකද ඉංග්‍රීසි ආණ්ඩුව නිල වශයෙන් ඊශ්‍රායලයේ පිටුවීමේ ව්‍යාපාරයට තමන්ගේ සහයෝගය පළ කරනවා. 1917 දී ඔකට එංගලන්තයේ විදේශ අවිතවරයලා හිටියේ, නැත්නම් විදේශ ලේකම් කියලා රටේ කියන්නේ, විදේශ අවිතවරයලා සිටි ආතර් බැල්ෆර් ලිපියක් කැවමින් ඒ එංගලන්තයේ යුදෙව් ජන ප්‍රජාවේ නායකයෙක් වෙච්ච රොත්ස්වෝල්ඩ් සාමිවරයාට එංගලන්ත ආණ්ඩුව ඊශ්‍රායලයේ පිටුවීමේ ව්‍යාපාරයට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවායි කියලා ප්‍රකාශ කළා. ඇත්තෙන්ම මේ වෙන විට
පලස්තීනයේ අයිති වුණේ මුස්ලිම් අවසාන අධිරාජ්‍ය වෙච්ච ඔටෝමාන් අධිරාජ්‍යයට. ඔබ දන්නවා තුර්කිය කේන්ද්‍ර කරගෙන දැවැන්ත යුරෝපයේ සහ ආසියාව පුරා පැතුරුණු දැවැන්ත මුස්ලිම් අධිරාජ්‍යයක් තිබුණා ඔටෝමාන් අධිරාජ්‍යයේ. මේ ඔටෝමාන් අධිරාජ්‍යයේ කොටසක් විදිහට තමයි පලස්තීනයේ තිබුණේ. මේ කියන යුගයේදී දෙවන ලෝක යුද්ධය සිදුවෙමින් පැවතුනේ. ඒ නිසා ඔටෝමාන් අධිරාජ්‍යයේ එරෙහිව ප්‍රංශය සහ එංගලන්තය දියත් කළ තිබුණු යුද්ධයට සහාය දක්වන සහාය දක්වන කැමී නිකන් නෙවෙයි අරමුදල් සපයන්න ගිහිල්ලා ස්වේච්ඡාවෙන් යුද්ධ සටන් කරන්න යුදෙව්වන් එකටතාවය පළ කරා. මේ අවසාන ප්‍රතිඵලය තමයි ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය පලස්තීනය තමන්ට යටත් කරගන්නවා. ඒ වගේම පලස්තීනය දෙකට බෙදා ගන්නවා ප්‍රංශය සහ එංගලන්තය අතර. පලස්තීනය තමයි යටත් කරගත්තට පස්සේ අර යුදෙව්වන්ට 1917 දී දුන්න පොරොන්දුව ඉටු කරන්න 1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් පටන් ගත්තා. ඒ අනුව ලෝකේ පුරා විසිරලා හිටියේ යුදෙව්වන් විශේෂයෙන්ම යුරෝපයේ හිටියේ යුදෙව්වන් පලස්තීනය තුළ පදිංචි කිරීම නිල වශයෙන් පටන් ගත්තේ 1920 වසරේ. අර මේ වෙන විට යුරෝපයේ මේකට යෝජනාවට ඇත්තම එංගලන්තය ඇතුළු යුරෝපයේ රටවල් කැමති වෙන්නේ අර තමන්ට ආර්ථික සහ පරිපාලන වශයෙන් තර්ජනයක් වෙලා තිබුණා. ඒ වගේමයි යුදෙව්වන් දක්ෂයන් වගේම හරිම සටන්කාමී. එනිසා මේ හැම රටක වගේ මහජාතිය යුදෙව්වන් අතර ගැටුමක් තිබුණා. මේ ගැටුමට විසඳුමක් විදිහට තමන්ගේ හිස රදය ඉවර කරගන්න තමයි පලස්තීනය තුල ඊශ්‍රායලයේ පිටුවීමට යුරෝපීය රටවල සහයෝගය ලැබුණේ. කොටිම කියනවා නම් තමන්ට හිස රදයක් වෙලා තිබුණු තමන්ට කරදරයක් වෙලා තිබුණු මේ ප්‍රශ්නේ යුරෝපයෙන් පලස්තීනයට අපනයනය කිරීමක් තමයි මේ අයගේ විසඳුම අනුව සිද්ධ වුණේ. ඒ කාලේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තිබුණේ නැහැනේ. ඒ කාලේ තිබුණේ 1920 දශකයේ තිබුණේ ජාතීන්ගේ සංවිධානය. යුනයිටඩ් නේෂන්ස් නෙවෙයි නේෂන්ස් ඕර්ගනයිසේෂන්. ජාතීන්ගේ සංවිධානය කියන සංවිධානය තමයි ජාත්‍යන්තර සංවිධානයක් විදිහට තිබුණේ. 1922 ජාතීන්ගේ සංවිධානය බැල්ෆර් ප්‍රකාශනයේ අනුව පලස්තීනය තුළ ඊශ්‍රායලය බිහි කිරීමට කටයුතු කිරීමට බ්‍රිතාන්‍යයන්ට බලය පවරන. ඒ වෙන විට පලස්තීනයේ යුදෙව්වන් හිටියේ 111ක් වගේ සුළු පිරිසක්. අනිත් සාදශය බෞද්ධ අරාබි ජාතිකයන්. ඉතින් මේ අරාබි ජාතිකයන් මේ යෝජනාවට සම්පූර්ණයෙන් විරුද්ධ වෙනවා. විරුද්ධ වෙලා සටන් කරන්න පටන් ගන්නවා. යුදෙව්වත් අතරින් නැහැ. යුදෙව්වනුත් සටන් කරනවා. අවසානයේදී ඒ රටේ පාලකයා වෙච්ච බ්‍රිතාන්‍යයට පාලනය කරගන්න බැරි මට්ටමට අලුතෙන් පදිංචි වෙච්ච යුදෙව්වන් සහ සම්ප්‍රදායික රටවැසියන් වෙච්ච පලස්තීනුවන් නැත්නම් අරාබි ජාතියන් අතර ඉතාම බිහිසුණු ආකාරයේ ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. මේ අතරේ තමයි හිට්ලර් ජර්මනියේ බලයටපත් වෙලා තමන්ට කිසරදයක් විදිහට සලකපු යුදෙව් ජාතිකයන්ගේ ප්‍රශ්නේ නැහැ. ඉංගලන්තේ නම් හිතුවේ යුදෙව් ජාතිකයන්ගේ ප්‍රශ්නේ විසඳගන්න ඕනේ යුදෙව්වන් පලස්තීනයට පටවලා කියලානේ. බැයි ජර්මනියේ හිට්ලර් හිතුවේ යුදෙව්වන්ගේ ප්‍රශ්නේට තියෙන විසඳුම තමයි යුදෙව්වන් සමූල ඝාතනය කිරීම. යනු මහා දැවැන්ත යුදෙව් සංහාරයක් ජර්මනි පටන් ගන්නවා. ලක්ෂ 60කට අධික යුදෙව්වන් පිරිසක් සිර කඳවුරු වලට ගෙනියලා ගෑස් කාමර වලට දාලා මරා දාන්න හිට්ලර් කටයුතු කරනවා. අපි දන්නවා සමහර අය පණ පිටින් පරිශ්‍රණ වලට ලක් කරන්න වෛද්‍ය පරිශ්‍රණ සිදු කරන්න පවා හිට්ලර්ගේ ජර්මනි ඒ කාලේ පෙළඹුණා. මේ ගෑස් කාමර වලින් සිර කඳවුරු වලින් පලා ආපු අයගේ දුක්ඛිත කතා වලින් 1940 දශකයේ ලෝකේ ජනමාධ්‍ය පිළිගන්න පටන් ගත්තා. ඒකත් සමග යුදෙව්වන් ගැන ලෝකේ ලොකු අනුකම්පාවක් ඇති වෙලා යුදෙව්වන්ගේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට යුදෙව්වන්ට පලස්තීනය තුල වෙනම රටක් බිහි කළ යුතුයි කියලා බොහෝ රටවල් කල්පනා කරන්න පටන් ගත්තා. මේ ප්‍රතිඵලයක් විදියට 1947 පලස්තීනය දෙකට කඩලා අරාබි පලස්තීනය යුදෙව්වන්ට ඊශ්‍රායලයට බිහි කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල යෝජනාවක් සම්මත වෙලා ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ බලය ඉංග්‍රීසි නැත්නම් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට පවරනවා. මේ එක්සත් ජාතීන්ගේ යෝජනාව ඊශ්‍රායලයේ බිහි කර ගැනීමේ සීනේ සියවස් පුරාවට දැක්ක යුදෙව් ජාතිකයන්ට නම් අමෘතය වගේ දැනුනේ. හැබැයි අරාබි ජාතිකයන් දැක්කේ තමන්ගේ රට උදුරගෙන වෙන්නයිට ලබා දීමක් විදියට. නිසා පලස්තීන ජාතිකයන් වගේම සමස්ත අරාබියන් මේ විසඳුමට විරුද්ධ වුණත් ඊශ්‍රායලයේ යෝජනාව පිළිගන්නවා. ඒ ප්‍රතිඵලයක් විදියට 1948 මැයි මාසේ 15 වෙනිදා ලෝක සිටියමට පුංචි තිතක් විදියට ඊශ්‍රායලය නමින් අලුත් රටක් එකතු වෙනවා. මේ යෝජනාව ගැන දැඩි වෛරයෙන් සිට අසල්වැසි අරාබි රටවල් මේ යෝජනාවට එකඟ වෙන්නේ නැහැ. මේ ඊශ්‍රායලයට විරුද්ධව ඉරාකයේ සිරියාව ඊජිප්තුව
සහ ජෝර්දානයේ එකතු වෙලා යුද ප්‍රකාශ කරනවා. මේ යුද්ධය මාස 8ක් පුරා ඇදිලා ගිය බියුසුණු යුද්ධයක් බවට පත් වෙනවා. ඇත්තෙන්ම අරාබි රටවල් ඊශ්‍රායලෙන් යුද්ධ පටන් ගත්තා. අර දරුවගේ වාසාවෙන් කියනවනේ ඉල්ලන් කෑමක් තමයි සිද්ධ වුනේ. එක්සත් ජාතීන්ගේ සංවිධාන යෝජනාව අනුව සමස්ත පලස්තීනයේ 156ක ඉඩ ප්‍රමාණයක් තමයි ඊශ්‍රායලට අයිති වෙන්න නියමිත වෙන්නේ. නම මේ යුද්ධය අවසන් වෙන විට සමස්ත පලස්තීන භූමියේ 77%ක්ම ඊශ්‍රායල් වලින් සතු වුණා. ලක්ෂ 7කට අධික පලස්තීනියෝ තමන් උපන් මව්බිමේම අනාතයන් බවට පත් වෙලා අනාතයන්ගේ රටක් නැති ජනතාව බවට පත් වෙලා විශේෂයෙන්ම අද කතා කරන ගාසා තීරයේ බටහිර කඳුකරයට මෙයයි පැනියන. අවසානයේදී ගාසා තීරයේ පාලනය ඊජිප්තුවට ඒ වගේම නැගෙනහිර ජෙරුසලමේ සහ බටහිර යුරේ පාලනය ජෝර්දානයට ලබා දෙනවා. අරාබි රටවල් අලුතින් බිහි වුණු මේ ඊශ්‍රායලයේ දකින්නේ තමන්ගේ ඇහි ඇනු කටුවක් ගන්නට. ඒ නිසා අරාබි රටවල් හරිම තරහින් සිටියේ මේ ඊශ්‍රායලයේ බිහි කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ ඉතිහාසයේ පුරාම සිද්ධ වෙන්නේ අසල්වැසි අරාබි රටවල් මේ ඊශ්‍රායලයත් එක්ක ගැටුම් ඇති කර ගැනීමේ කතාව මෙන් විශේෂයෙන්ම ධර්මයේ ගනෝසේ 67 ඇති වෙච්ච සයදින යුද්ධයේ ඉජිප්තු සිරියාව සහ ජෝර්දානය එකතු වෙලා ඒ කාලේ ඉජිප්තු ඊට අතිශයින් අරාබියම නායකයන් විදිහට පත් කර හිටිය අබ්දුල් ගමාර් නසාර් කියන ජනාධිපතිවරයා ඔහුගේ නායකත්වයෙන් ඊජිප්තුවේ නායකත්වයෙන් මේ අරාබි රටවල් ඊශ්‍රායලයට යුද ප්‍රකාශ කරනවා. ඒ යුද ප්‍රකාශ කරත් සය දිනයි තිබුණේ. යුද්ධයෙන් පස්සේ වෙනකොට ඊජිප්තුවට අයිති සයිනාය අර්ධද්වීපයත් ගාසා තීරය ඊශ්‍රායල් පාලනයට ගන්නවා. ඒ වගේම ජෝර්දානයට අයිති තිබුණු බටහිර යුරෝ සහ නැගෙනහිර ජෙරුසලම ඊශ්‍රායල් අල්ල ගන්නවා. එතනින් අතර වුණේ නැහැ. සිරියාවට අයිති තිබුණු ගෝලාන් කඳුකරය ඊශ්‍රායලෙන් කොටසක් ලෙස ඈඳ ගන්නත් මෙය කටයුතු කරා. ඒ නිසා 1967 දී අරාබි ජාතිකයන් පටන් ගත්ත අරාබි යුද්ධය හරියට 1948 ආරම්භ කරලා මාස 8ක් ගිය යුද්ධය වගේම 1967 යුද්ධයත් අවසන් වෙන්නේ අරාබියට තිබුණු භූමිය නැති කරමින්. ඊට අවුරුදු 6කට පස්සේ 1973 දී යෝම් කීපුර් කියන යුද්ධයක් තියෙනවා. මේ ගැන මේ දවස්වල නිරන්තරයෙන් කතා කරනත් මේ ප්‍රහාරය ඒ ප්‍රහාරයට සමකරන කතා මන් දැක්ක සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් ඇති වෙනවා. ඇත්තෙන්ම මොකද සිද්ධ වුනේ? යෝම් කිම්පූර් කියන්නේ ඊශ්‍රායල් ජාතිකයන්ගේ නිවාඩු දවසක්. ඒ නිවාඩු දවසේ තමයි සිරියාව සහ ඊජිප්තුව එකතු වෙලා ඊශ්‍රායලට ප්‍රහාරයක් එල්ල කරන උන්ගේ අරමුණුනේ තමන්ට අහිමි වෙච්ච තමන්ගේ මව්බිමේ කොටස. අර පලස්තීනයට පලස්තීනයේ අල්ලලා දෙන්න පටන් ගත්ත යුද්ධයෙන් 1967 තමන්ගේ රටේ කොටසුත් අයින් වුණානේ. ඒවා යලි දිනා ගැනීම තමයි මේ යුද්ධයේ අරමුණ උනේ. නමුත් ඇත්තෙන්ම එදා ඊශ්‍රායල් ජාතියේ සුවිශේෂී නිවාඩු දවසක්. ඒක තමයි අර යෝම් කිප්පූර් කියලා කියන්නේ. ඒ දවසේ සාමාන්‍ය මට මතක විදිහට නම් ලිපගිනි දැල්වීමක් අත් කරන්නේ නැහැ. එදාට ගිනි අවි දැල්වන්න බැරි දිනක ආගමික විශ්වාසයන් අනුව ගිනි අවි දැල්වීමට බැරි දිනක යුද්ධය ඇති කිරීමේ වාසියක් ලබා ගන්න තමයි. ඒ වගේ විශේෂම උත්සව ශ්‍රීයෙන් ඉන්නකොට අවධානය ආරක්ෂාවක් නැහැ කියන පදනමින් තමයි ඒ දිනය තෝරගන්නේ. අයන 1973 ඔක්තෝබර් මාසේ මේ යුද්ධය කරන්නේ. ඒකට මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසෙම තමයි ප්‍රහාරය එල්ල වෙන්නේ. ඒකයි මේ දෙක සංසන්දනය කරන්නේ. නමුත් ඒ යුද්ධයෙන් කාටවත් නිස්ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. යුද්ධය ඇදී ගිහිල්ලා අවසාන වශයෙන් 1979 දී මිනිචන් බෙගින් ඊශ්‍රායලයේ අගමැතිවරයා ඊජිප්තුවේ ජනාධිපති අන්වර් සදාත් අතර ඇමරිකාවේ ජිමි කාටර් ජනාධිපතිවරයා මැදිහත් වීමෙන් බිහි කරන කැම්ප් ඩේවිඩ් ගිවිසුම හරහා ඊශ්‍රායලයේ පිළිගන්නට ඊජිප්තුව සමඟ සාමකාමීව කටයුතු කරන්න ඒ දෙරට අන්‍යෝන්‍ය එකඟතාවයක් හදාගෙන තමයි ඔය 1973 ප්‍රහාරය අවසන් වෙන්නේ. ඒතර මේ 1973 ඔක්තෝබර් මාසයේ එල්ල කරපු ප්‍රහාරය හරියටම අවුරුදු 50කට පස්සේ තමයි නැවත මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. ඇත්තටම කැම්ප් ඩේවිඩ් ගිවිසුම හරහා අරාබි රටවල් සහ ඊශ්‍රායල් අතර තිබුණු ප්‍රශ්නේ විසඳුණා. ඊශ්‍රායලේ ගොදුරු බවට පත් වෙලා හැකියි. තමන්ගේ මව්බිමේම අනාතයන් බවට පත් වෙලා හැකියි. පලස්තීනයන්ගේ ප්‍රශ්නේ නම් විසඳුන්නේ නැහැ. ඒ නිසා 1987 දී බටහිර යුරේ ගාසා තීරයේ සිටින පලස්තීන ජාතිකයන් ඊශ්‍රායල් පාලනයට එරෙහිව දැවැන්ත නැගිටීමක් සිදු වෙනවා. ඒ හඳුන්වන්නේ පළමු ඉන්ටිෆාඩාව ලෙස යස අරෆත්ගේ නායකත්වයෙන් නැගිටීම සිද්ධ වෙන්නේ. මේ ගැටුමේ අවසන් ප්‍රතිඵලය තමයි නෝර්වේ
මම සාමදූත මේකට හරි කැමතියි. ඉතින් නෝර්වේ අර අපේ ලංකාවට ආවා වගේම මේ ප්‍රශ්න විසඳන්නත් බැදීත් වෙලා ඒ ප්‍රතිඵලයක් විදිහට 1993 දී ඔස්ලෝ ගිවිසුම අත්සන් කරනවා. ඔස්ලෝ ගිවිසුමෙන් කලේ ගාසා තීරයේ සහ බටීර යුරේ ස්වයං පාලනය පාලස්තීන ජාතිකයන්ට ලබා දෙන්න ඒ වගේම යම් පාලනයක් ලබා දෙන්න මෙතන එකඟ වෙනවා. ඒ වගේම ඊශ්‍රායලයේ පලස්තීන විසින් පිළිගැනීමකුත් සිද්ධ වෙනවා. 1995 දී ඔස්ලෝ ගිවිසුමේ දෙවිලි පියවර අත්සන් කරන මේ ප්‍රතිඵලයක් විදිහට බටීර යුරේ ප්‍රධාන නගර 6කින් සහ කුඩා නගර 450කින් ඊශ්‍රායලයේ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා එකඟ වෙනවා. නමුත් මේ ඊශ්‍රායල් පලස්තීන ගැටුම අවසන් වෙන්නේ නැහැ. අලුයට ගිනිපු පුරු වගේ මේ තමන්ට මෞබිමයි මේ වෛරය පලස්තීන ජාතිකයන් තුළ තිබෙනවා. අවසානයේදී 2000 දී නැවත වතාවක් ගැටුම් කාරී තත්ත්වයක් ඇති වෙනවා. 2000 කටේ ගැටීම දෙවෙනි ඉන්ටිෆාඩාව නමින් හඳුන්වනවා. මේ ගැටුම් ඊශ්‍රායල් පලස්තීන ගැටුම 2005 දක්වාම තියෙනවා. මේ වෙන විට ඉතාම වැදගත් සිදුවීමක් පලස්තීන ජාතිකයන් අතර වෙනවා. මේ පලස්තීන ජනතාවගේ ඓතිහාසික වීරය තමයි පලස්තීන විමුක්ති සමිතියේ නායකත්වය දෙන ලෝකේ පුරාම පිළිගත් චරිතයක් වෙච්ච යසර් අර්ෆත්. මේ යසර් අර්ෆත් සාමගාමී විසඳුම් වලට ඊශ්‍රායල් ජාතියන් සමග යෑමෙන් සහ ඔවුන් ඊශ්‍රායලයේ පිළිගැනීම පලස්තීන ජාතියට කරපු ඓතිහාසික වරදක් කියලා ඒකට එරෙහිව සමාජ හදිකාවතක් ඇති වෙනවා. මේ අවසාන ප්‍රතිඵලය තමයි යසර් අර්ෆත්ගේ නායකත්වයට අභියෝග කරමින් පලස්තීන ප්‍රදේශවල කියන්නේ ගාසා තීරයේ සහ බටීර යුරේ අලුත් නායකත්වයක් අලුත් සංවිධානයක් බිහි වෙනවා. ඒ තමයි අද මුළු ලෝකෙම කතා කරන හමාස් සංවිධානය. ඇත්තෙන්ම හමාස් සංවිධානය බිහි වෙන්නේ 1987 දී අර පලස්තීන සංවිධානයේ ඊශ්‍රායලයේත් එක්ක සූදශීලී ප්‍රතිපත්තියකට යන යෑමත් එක්කම තමයි මේ හමාස් සංවිධානය බිහි වෙන්නේ. ඊජිප්තුවේ මුස්ලිම් බ්‍රදර්හුඩ් නැත්නම් මුස්ලිම් සහෝදරත්වයේ සංවිධානයේ සම්පූර්ණ අනුග්‍රහයකට තමයි මේ සංවිධානය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ අය දිගින් දිගටම ඊශ්‍රායලයේ රාජ්‍යත්ව පිළිගැනීම පලස්තීන විමුක්ති සංවිධානය කළ ඓතිහාසික වරදකි කියන තේමාව යටතේ තමයි තමන්ගේ කටයුතු ආරම්භ කරලා පලස්තීන විමුක්ති සංවිධානයට විරුද්ධ වෙන්නේ. ඒ මතය බෞද්ධරේගේ මතය බවට පත් වෙලා 2006 දී ගාසා තීරයේ බලය නිලමැතිවරණයකින් ප්‍රජාතන්ත්‍රවාදී ලබා ගන්න හමාස් සංවිධානයට පුළුවන් වෙනවා. හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බොහෝ රටවල් විසින් ගනුදෙනු කිරීම ප්‍රතික්ෂේප කළා. පලස්තීන ජාතිකයන් තමන්ගේ නිල ප්‍රකාශකයා තමන්ගේ නායකයා බවට හමාස් සංවිධානය පිළිගන්නවා. ඒ වගේම මේ ඊජිප්තු කිසිත් බලාපොරොත්තු නොවුණු අවස්ථාව හමාස් සංවිධානයේ ගාසා තීරයේ බලයට පත් වුණාට පස්සේ ඊශ්‍රායලය සමග 2008 2012 2014 දරුණු ගැටුම් ඇති කරගන්නවා. ගාසා තීරයේ ඇත්තෙන්ම අපි ලෝක සිතියේ දැකලා තියෙන නැත්තම් බලන්න ලෝක සිතියේම අරන් ගාසා තීරය ඊශ්‍රායල් කොටසක් නේ. ඒතර ඊශ්‍රායලේ තමයි සීළු සැපයුම් කරන්නේ. ඒතර මේ ආහාර ගෙන යාම බාධා කරනවා, විදුලි සැපයුම පාලනය කරනවා, විවිධ ක්‍රම හරහා ගාසා තීරයේ හමාස් සංවිධානයේ බලයට පැමිණීම පිළිබඳ තමන්ගේ නොසතුට ඊශ්‍රායලේ විරුද්ධව පෙන්නුම් කරන්න ගත්තා. නමුත් ඉතින් මේ දුක් ගැහැට විදිමින් පලස්තීන ජාතිකයන් හිතුවේ ඊශ්‍රායල් වරුන් වසර 2000කට පස්සේ තමන්ගේ මෞබිමේ ඉල්ල උදුරගත්තා නම් අපි කොන්දේසි විරහිතව නැවත පලස්තීනයේ දිනා ගැනීම කළ යුතුය, අතරමැදි සමාදානයක් නැතේ කියන එක තමයි බහුතරයක් පලස්තීන ජාතිකයන් හිතුවේ. වසර දෙකමාරකට වැඩි නියතතාවයකට පස්සේ නැවත මේ ගැටුම් පුපුරා ගිය අවස්ථාවක් විදියටයි පසුගියදා හමාස් සංවිධානයේ ඊශ්‍රායලයට අහසින් මූදී ගෝරින්සා පොළොව යටි යන සිව්වාකාරයෙන්ම එල්ල කරපු මේ මහා ප්‍රහාරය දකින්නේ. ඉතින් අපි මේ දැන් මේ ප්‍රහාරය මේ වෙන විට කතරම් මිය ගියාද, ප්‍රහාරයේ ස්වභාවය කොහොමද කියන එක, අනිත් රටවල් වල ප්‍රතිචාරය මොකද්ද කියන එක ගැන මම ඔබට කියන්න ගියොත් මම ඔබේ කාලය කනවා. මොකද මේ වර්තමාන ප්‍රශ්න ගැන ඔබට මාධ්‍ය හරහා හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා. දැන් අපි අර මගේ මම පුරුදු පළවෙනි කොටසේ මේ ඓතිහාසික පසුබිම දැන් මම ඉතා වේගයෙන් වසර 2000කට වැඩි කාලයක් ආවරණය කරා. දැන් අපි යමු එනම් දෙවෙනි කාලෙට. මොසාඩ් වලට මොකද වුනේ? ලෝක විශිෂ්ටතම බුද්ධයන්සේ කියන පොත් සිය ගණන් ලියවුණු දාස් ගණන් වෙන්නත් පුළුවන්. සිය ගණනේ චිත්‍රපට හැදුණු මොසාඩ් සංවිධානයේ අද්විතීයභාවයට පූජනීයත්වයට මොකද වුනේ?
ඇයි මොසාඩ් සංවිධානයේ මේ දේ සිදුවෙන බව කලින් දැනගන්න බැරි වුණේ? ඇත්තෙන්ම මොසාඩ් සංවිධානය ගැන මේ අද මොනවා කිව්වත් මේ සම්බන්ධ හොඳම විවරණය දුන්නේ අපේ සතුරේ කොටි සංවිධානයේ න්‍යායාචාර්ය වෙච්ච ඇන්ටන් බාලසිංහ. ඇන්ටන් බාලසිංහ වරක් කිව්වා ලංකා ආණ්ඩුව හැම වෙලේම වාසනාවන්ත විය යුතුයි අපි වාසනාවන්ත විය යුත්තේ එකපාරක් පමණයි. එින් අදහස් වෙන්නේ ප්‍රහාර 999ක්ම වළක්වුවත් ඒ ගැන ලෝකෙ දන්නේ ඒ දන්නේ බුද්ධයන්ස විතරයි. ප්‍රහාර 999ක් වළක්ව ගත්තාගේ දහස් වෙනම එක වළක්ව ගන්න බැරි වුණොත් මුළු ලෝකෙම අවදානේ ඉදන්ට ගිහිල්ලා බුද්ධයන්ස වලට ආරක්ෂක අංශ වලට ඒ සම්බන්ධයෙන් බැනුම් අහන්න සිද්ධ වෙනවා. ඇත්තෙන්ම මේක ත්‍ස්ත ප්‍රහාරය ගැන කලින් නොදැන සිටීම මොසාඩ් සංවිධානයේ සුවිශේෂී තත්ත්වයක් නෙවෙයි. ඔබට මතක ඇති 2001 සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවට එල්ල වෙච්ච අල්කයිඩා ත්‍ස්ත ප්‍රහාරය ගැන කලින් දැනගන්න CIA සංවිධානය NSA සංවිධානයට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේමයි 2008 නොවැම්බර් 26 ඉන්දියාවේ මුම්බයි නගරයේ එල්ල වෙච්ච ප්‍රහාරයේදී රෝ සංවිධානයවත් CBI නැත්නම් ඉන්දියානු සෙන්ට්‍රල් බියුරෝ ඔෆ් ඉන්ටෙලිජන්ස් කියන ඉන්දියාවේ අභ්‍යන්තර බුද්ධි සංවිධානයටවත් ඒ බලන් තොරතුරු කලින් ලබා ගන්න බැරි වුණා. ඒ වගේම 2015 නොවැම්බර් මාසේ 13 වෙනිදා ෆ්‍රාන්සියේ එල්ල වුණු බෝම්බ ප්‍රහාරකට මත විතර බෝම්බ 6ක් විතර එක දවසෙ පිපිරුවා ෆ්‍රාන්සියේ පැරිස් නගරේ. මේ ප්‍රහාරය ගැන ෆ්‍රාන්සියේ බුද්ධිආංශ වෙච්ච DGES සංවිධානයේ ඩිරෙක්ටරේට් ජෙනරල් ඔෆ් එක්ස්ටර්නල් ඉන්ටෙලිජන්ස් DGES සංවිධානයට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම මොසාඩ් සංවිධානය 999 වතාවක් වාසනාවන්ත වෙලා එක වතාවක් අවාසනාවන්ත වුණා. ඒ ගැන තමයි දැන් ඉති මුළු ලෝකෙම කතා කරන්නේ. එතකොට දැන් ලංකාවේ නම් ඉතින් අපේ බුද්ධිආංශ මේ හැමෝටම බැරි වුණා පාස්පෝර්ට් ප්‍රහාරය පිළිබඳ ගහන්නේ කවුද? ගහන්නේ කොතනටද? ගහන්නේ කවුදද මේ සියලු තොරතුරු ලබා දුන්නා. අපිට පුඩි ආඩම්බරයක් දැනෙනවා. අපේ බුද්ධිආංශ ලෝකයේ විශිෂ්ටත බුද්ධිආංශ ලෙස හැඳින්වෙන මොසාඩ් සංවිධානයටත් වඩා ඉදිරියෙන් ඉන්නවා නේද කියන හැඟීමක් අපිට ඇති කරගන්න පුළුවන්. ඇයි මොසාඩ් සංවිධානයේට 999 වතාවක් සාර්ථක වෙච්ච බව ඇත්ත? මේ වතාවේ අසාර්ථක වුණේ ඇයි? ඇත්තෙන්ම මොසාඩ් වලට මොකද වුණේ කියන කාරණය සම්බන්ධයෙන් බුද්ධිආංශ විශ්ලේෂකයන් යුද විශ්ලේෂකයන් විවිධ කරුණු දක්වලා තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. මෙවැනි ප්‍රහාරයක් එල්ලවිය හැකි බව ඊශ්‍රායෙලි බුද්ධාංශ අනිවාර්යෙන් අපේක්ෂිත සිටිය යුතු තත්ත්වයක්. ඔබ සමහරවිට බලලා ඇති ඊශ්‍රායෙලි බුද්ධාංශ අපේ මොසාඩ් සංවිධානයේ සහ හමාස් සංවිධානය අතර තියෙන මේ ගැටුම ගැන පෙන්වන ඊශ්‍රායෙල රූපවාහිනී කතා මාලාවක් ඊශ්‍රායෙලි විකාශනය වුණා ෆවුඩ නමි. මම දන්නේ ඒකේ කතාවාර හතරකට සීසන් හතරක් තියෙනවා. මේක මේ දිනවල Netflix රූපවාහිනී නාලිකාවේ තියෙනවා. මමත් මේක බැලුවා. මේකේ මට මතක විදිහට දෙවන කතා මාලාවේ නැත්නම් සෙකන්ඩ් සීසන් එකේ තියෙනවා හමාස් සංවිධානය උමද කරා ඊශ්‍රායෙල් ඇතුළු කරලා ඊශ්‍රායෙල් ඇතුළු ප්‍රහාර කෙල්ල කර 2015 තරම් ඈතකට බුද්ධිආංශ තිරරජකයන් මෙවැනි දේ පිය හැකි කියලා දැකලා තිබුණා නම් ඇයි මොසාඩ් සංවිධානයේ මේ ගැන කලින් දැනගෙන අඳුර ගන්න බැරි වුණේ? මේ පිළිබඳ පළවෙනිම කාරණේ තමයි ඔවුන් තාක්ෂණයේ මත තිබූ අසීමාන්ත විශ්වාසය. අපි දන්නවා ගාසා තීරයේ ඊශ්‍රායෙල් වෙන් කරලා පොළොව යට ඉඳන් ඉහළට එසවෙන දෙවැන්ත යකඩ වැටක් ඉදි කරලා තියෙනවා. මේක පොළොව යටින් බින්ගල් වලින් එයි කියන බයට තමයි සෑහෙන දුර පොළොව යටට මේ යකඩ වැට ඉදි කරලා තියෙන්නේ. හැබැයි මේ යකඩ වැටත් යටින් රින් ගන්න මේ අය කොහොමද සමත් වුණා? ඒ විතරක් නෙවෙයි මේකේ තියෙනවා මේ අයන් ඩෝම් එක තුල රොකට් ප්‍රහාරයක් මිසයිල් ප්‍රහාරයක් ආවොත් එය හඳුනගෙන ඒ විනාශ කිරීමට හැකියාව තියෙනවා. හැබැයි අද යුතු විශේෂඥයන් කියනවා මේ අයන් ඩෝම් එකට මේ කාර්යය කරන්න පුළුවන් ආසේ එකවර රොකට් 300ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් තිබුණොත් පමණයි. මම හිතන්නේ හමාස් සංවිධානය හරියටම දැනගෙන ඉන්න නැතුව ඇති අයන් ඩෝම් එකට කතරම් රොකට් ගන්නත් එකපාරට පාලනය කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ නිසා තමයි මේ අය එකවර රොකට් 7000ක් පමණ රොකට් සහ මිසයිල් 7000ක් පමණ එකවර මුදාහැරියේ. එතකොට අර අයන් ඩෝම් පද්ධතියට මේ විතරක් දැවැන්ත ප්‍රමාණයක් එකවර කළමනාකරණය කරගන්න බැරි නිසා ওই පද්ධතිය අකර්මණ්‍ය වුණ බව තමයි දැන් විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ
අයන් ඩෝම් තිබෙනවා ඒ නිසා බය වෙන්න ඕනේ නැහැ අපි මේ හමාස් ගැන මෙතරම් මුදලක් යට කරලා මෙතරම් අවධානමක් කරන් අවධානයේ සිටීම දැන් අවශ්‍ය නැහැ වගේ තාක්ෂණය පිළිබඳ නවීන තාක්ෂණයේ නවීන මෙවලම් පිළිබඳ අසීමාන්තික විශ්වාසයක් තැබීම තමයි මොසාඩ් සංවිධානය කරපු පළවෙනි වරද දෙවෙනි වරද තමයි හමාස් සංවිධානයේ ඩිස්ට්‍රක්ෂන් ටැක්ටික් එක ඒ කියන්නේ අවදානේ වෙනතර යොමු කිරීම උපායකට ඊශ්‍රායල් රැවටුණා අවුණා ඒවා මේ මහලු සටන් උපායන් නෙවෙයි පුංචි බබාලා අඬනකොට ඔන්න පුතේ කුරුල්ලෙක් කියලා අවදානේ වෙනපැත්තට යොමු කරගන්න අම්මලා කටයුතු කරනවා එහෙම නැත්නම් බබා අඬනවා විතරනේ බබාට කෑම කවා ගන්න උනනවා මොකක් කරේ වෙනපැත්තට අවදානේ යොමු කරලා කට ඇරලා කෑම ටික කවනවා මෙන්න මේ වගේ හමාස් සංවිධානයේ වසර දෙකමාරන් නිහිනු සිටීම හරහා ඊශ්‍රායලයේ විශ්වාසයක් ඇදුවද නම් අපි බලවත් හමාස් දැන් දුර්වලයි හමාස් අපිට ගහන එකක් නැහැ. නිසා ඊශ්‍රායලයේ පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉන්න පටන් ගත්තා. ඒ වගේම අවධානය අනිත් පැත්තට යොමු කරන්න මෙයා මොකද කරේ? අපි දන්නවා අපි කලින් කිව්වා පලස්තීන ජාතිකයන් දැන් ඉන්නේ එකිනෙකට වෙන් වෙච්ච භූමි දෙකක. අර ඉස්සර පකිස්තානයේ තිබ්බේ බංගලිදේශයේ නැගෙනහිර පකිස්තානයේ දැන් පකිස්තානයේ බටහිර පකිස්තානය කියලා තැන් දෙකනේ. එක රටක් භූමි දෙකක්. ඒ වගේ බටේරේ උරයි ගාසා තීරයේ එකිනෙකට වෙන් වෙච්ච භූමි දෙකක් මේ හමාස් සංවිධානය ඉතාම සූක්ෂමයි බටේර තීරයේ අලුතින් පදිංචි කරන ඊශ්‍රායල් ජනාවාස ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරමින් ගාසා තීරයේ කිසි දෙයක් හැල හොල්මනක් නැති තත්ත්වයක් ඇති කරමින් ඊශ්‍රායලයේ සම්පූර්ණ අවධානය යොමු කරේ බටේර උරට ඒ විතරක් නෙවෙයි ඊශ්‍රායලයට දැනගැනීමට සැලැස්වීම සඳහා බුරු තොරතුරු හදලා යවුවා ළඟදිම බටීර යුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ හමාස් සූදානමක් තිබෙනවා ඒ නිසා ඊශ්‍රායලය හමාස් ගාසා තීරයෙන් හමාස් හරහා එල්ල විය හැකි තර්ජනය කළමනා කිරීම අයන් ඩෝම් වලට විතරක් පවරලා සම්පූර්ණ බර දැම්මේ බටීර යුරේ පදිංචි කරලා ඉන්න ඊශ්‍රායල් ජාතිකයන් ඇතුළු යුදෙව් ජාතිකයන් රැක ගැනීම සඳහා තමයි विशेष बाटीर लोग चित्रपट नवकथा जीवित कथापोत्तरी मेहतकाले මේ හමාස් කට්ටිය කොච්චර උපායශීලී වුණාද කියනවනම් පෞගේ කාලේ ගාසා තීරේ පටන් ගත්ත ඊශ්‍රායලයට එක්ක ඉතාම සාමකාමී ගනුදෙනු කරා ගාසා තීරේ වැටුප් මට්ටම වගේ 10 ගුණයක විතර වැටුප් මට්ටම ඉලා ඊශ්‍රායලයේ ඊශ්‍රායලයේ රැකියා කිරීමට රැකියා අවස්ථාවන් විශාල වශයෙන්ම ගාසා තීරයට ලබා ගන්න පෞගේ කාලේ කටයුතු කරා ප්‍රශ්නයක් නැහැ කියලා බොහොම සැහැල්ලුවෙන් ගත කරන්න අවශ්‍ය මානසිකත්වය හදලා දීලා තමන් ගැන අභිමානයක් අධිතක්සේරුවක් ඇති කරන්න මෙයාව තල්ලු කරා. මේක ඉතින් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම මොකක්ද? මේ කාරණා තුනම වැදගත්. අපි මේ කතා කරපු කාරණා තුනම අපිට හරි වැදගත්. විශේෂයෙන් තුන්වෙනි එක. 2009 කුටි ත්‍රස්තවාදී පරාජය කරාට පස්සේ ලෝකේ බලගතුණු ත්‍රස්තවාදී සංවිධානය අපි පරාජය කළාය. ඒ නිසා අපි අතිශයින්ම දැන් ශක්තිමත්නේ අපිට ආයේ මේ රටේ ත්‍රස්තවාදයට නෙගටිවිටි ඉඩක් නැහැ කියන අදි탁සේරු ඒ ආඩම්බර මානසිකත්වයේ තමයි 2018 වෙන විට සාරාංගයේ ක්‍රියාකාරකම් ගැන බුද්ධ්‍යාංශ කරපු අනුතුරු ඇලුවින් මායි නොකර ඉන්න අපේ රටේ දේශපාලකයන් නිසා සමහර ආරක්ෂක ප්‍රදානින් පෙළඹුණා. එහෙනම් අපිට පේනවා අපි කතරම් දක්ෂ වුණා. කතරම් අවධානම සුළු වුණා. සතුරා කතරම් දුර්වල වුණත් අපි අවදානම් නොගත යුතුයි කියන ප්‍රධාන පාඩම තමයි මේ හමාස් ප්‍රයාවය හරහා අපි ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට අපි වැදගත් කාරණයක් තියෙනවා. මෙතන අපේ වැදගත්ම කාරණේ අපේ ආර්ථිකයට මෙහෙදි බලපෑම මොකක්ද? මතක තියාගන්න ගෝඨාභය ජනාධිපතිතුමාට ගෙදර යන්න සිදු වෙච්ච ආසන්නතම හේතුව
ආසන්නතම හේතුව තමයි රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම. එතකොට ලෝකයේ මුල්ලක තියෙන යුක්‍රේනයේ රුසියාව අතර යුද්ධයේ අපේ රටේ ජනාධිපතිවරයෙකුට ඇඳිවත පමණක් දරාගෙන රටින් පිටවම් වෙන්න සිද්ධ වුණා නම් මේ අපේ ආසන්න රටක් වෙන පලස්තීනයේ ඊශ්‍රායලයේ ගැටුම අපිට කෙසේ බලපෑයිද කියලා බලන්න. ඔබ දන්නවා යුක්‍රේන යුද්ධය ආරම්භ වුණාට පස්සේ බරපතල ලෙස තෙල් මිල, ගෑස් මිල සහ ගල් ලකුණු මිල ඉහළ යන්න ගත්තා. නිසා අපේ රටේ දැවැන්ත තෙල් බෝඩින්, ගෑස් බෝඩින් ඇති වුණා. පැය 13ක් විදුලිය කැපුවා. මේ සියල්ල මෙතරම් උග්‍ර වුණේ තෙල් මිල ඉතිහාසයේ නොවිරු ආකාරයට වැඩි වෙන්නට, ඊට අනුපාතිකව ගෑස් සහ ගල් ලකුණු මිල ඉහළ යෑමට බලපාන ආකාරයෙන් යුක්‍රේන යුද්ධය සිද්ධ වුණ නිසා. දැන් වුණා ආයිත් යුද්ධයක් කියලා. මේක යුක්‍රේන නෙවෙයි අසල්වැසි මැදපෙරදිග. මේ පළවෙනිම ප්‍රතිඵලය තමයි කොහොම ඕනෑම වසරක නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කියන්නේ ඉන්ධන මිල වැඩි වෙන මාස හතර. ඇයි ඒ? යුරෝපයේ සීත කාලය ආවම තමන්ගේ නිවෙස් වාහන උණුසුම් කරගන්න මේ අය වැඩි වැඩියෙන් ඉන්ධන භාවිතා කරනවා. ඒ ප්‍රතිඵලයක් විදියට ඉන්ධන සඳහා තියෙන ඉල්ලුම මේ කාලේ ඉහළ යනවා. එතකොට මිල ඉහළ යනවා. දැන් මේ බටහිර රටවල් බයටපත් වෙලා තියෙනවා මේ යුද්ධයදී ගියොත් අපිට සීතල කාලේ අපි උණුසුම් කරගන්න අවශ්‍ය ඉන්ධන නැති වෙවි. ඒ නිසා දැන් බරපතල ලෙස තොග ක්‍රැෂ් කරන්න පටන් ගන්න තියෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස වේගයෙන් ඉන්ධන මිල ඉහළ යනවා. ඉන්ධන මිල ඉහළ යනකොට අපිට උයන්න තියෙන ගෑස් වල මිල ඉහළ යනවා. බස් ගාස්තු වැඩි වෙනවා. ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා. ඒ වගේම විදුලි ගාස්තු වැඩි වෙනවා. මේ දැන් මේ ළඟදි වැඩි කරන 122 වැඩි කරන්න මේ අතීතයේ නිෂ්පාදනක පාඩුවක් අල්ලගන්නනේ. දැන් ඉදිරියේදී තෙල් මිල වැඩි වීමෙන් නැවත වටේකින් ජනවාරි විතර ආයතන දෙවිල වැඩි කිරීමේ අවධානම ඇති වෙනවා. ඒ වගේම මේක ලංකාවේ නෙවෙයි සමස්ත ලෝකෙටම නිෂ්පාදන පිරිවැය, ප්‍රවාහන පිරිවැය වැඩි වීම නිසා කොවිඩ් නිසා, යුක්‍රේන යුද්ධය නිසා පීඩාවටපත් වෙලා තිබෙන ලෝක ආර්ථිකයේ යන්තම් පිපිදෙන්න පටන් ගත්ත මේ වසරේ මැද මේ වසර තුල ලෝක ආර්ථිකයේ 2.9% කින් වර්ධනය වෙනවායි කියලා ලෝක බැංකුව බලාපොරොත්තු හදලා තියෙනවා. ඒ වගේම 2024 ඉතා සුබ වසරක් ලෝක ආර්ථිකයේ වේවි කියලා ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝගතණය කරලා තියෙනවා. නමුත් මේ යුද්ධය පැතිරිලා අරාබි රටවල් මේකට සම්බන්ධ වුණ දැනට ඊශ්‍රායලයේ කියලා තියෙනවා. අපි මේ හමාස් සම්පූර්ණ සුන්නත්තුලි කරමු. එතට ගමන් කරමින් ඉන්නේ. දැනට හිස්බුල්ලා සංවිධානය මේ යුද්ධයට එකතු වෙලා තියෙනවා. ඉරානය හමාස් සංවිධානයට සහාය බල කරලා තියෙනවා. ඒත් අනිකුත් අර මේ සම්පූර්ණයෙන්ම ගාසා තීරයේ සුනිසුරු කරන ගමනකට ඊශ්‍රායලයේ යනවා නම් ඔවුන් යමින් ඉන්න. මොකද එයාගේ අභිමානයට වෙච්ච කැලලත් එක්ක අභිමානය ඇති කර ගැනීමට හමාස් කුඩුපට්ටම් කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. ඒ කුඩුපට්ටම් කරන්න යෑමේ ප්‍රතිඵලයක් විදියට මුස්ලිම් ජනතාව අතර තියෙන මුස්ලිම් සහෝදරත්වය කියලා සංකල්පය නිසා අනිකුත් අරාබි රටවල් මේ යුද්ධයට සම්බන්ධ වීමට අවධානමක් තිබෙනවා. එහෙම වුණොත් ඊශ්‍රායලයේ තෙල්ලින් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන්න ඉඩ තියෙනවා. ඒතර තෙල් නිෂ්පාදනය කඩාවැටලා තෙල් මිල තවත් ඉහළ යනවා. අනිත් පැත්තේ මේ කලාපයේ නැවෙවණේක අවධානම් නිසා රක්ෂණ සමාගම් රක්ෂණ වාරික වැඩි කරලා තියෙනවා. ඒ පිළිවෙත් එකතු වෙන්නේ අවසානයේදී තෙල් මිලට මේ සමස්ත ක්‍රියාවලියේ හේතුවෙන් ලෝකාර්ථික හැකිලීමක් වුණොත් අපිට රට ඇතුලේ කෙටි කාලෙම තමයි බඩු මිල වැඩි වීම සිද්ධ වෙන්නේ. දරා ගන්න බැරි ජීවන වියදම මුලින්ම දැනෙන්නේ. හැබැයි දිගු කාලීනව ගත්තොත් අපිට විදේශ ලෝකාර්ථික හැකිලීමත් එක්ක විදේශ රටවල රැකියා අවස්ථා අහිමි වෙනවා. නැත්නම් අපි ඊශ්‍රායලට යවන්නේ නැහැ. යුද්ධ පැතිරුණු තවත් රටවලට යවන්න බැරි වෙනවා. දැන් ලෝකාර්ථික හැකිලනකොට ඒ රටවලින් අපට රැකියා අවස්ථා නැති වෙනවා. ඊළඟ විදේශීය ආයෝජන පාත වැටෙනවා. ආණ්ඩු පෞද්ගලීකරණය කරන්න තියෙන ආයතන තුට්ටු දෙකට විකුණන්න තමයි ආණ්ඩුව සිද්ධ වෙන්නේ. ඒ වගේම සංචාරකයන්ගේ පැමිණීම අඩු වෙනවා. ලෝකයේ යුද ගැටුම් තියෙද්දී සංචාරකයන් බයයි සංචාරය කරන්න. ඒ වගේම ආර්ථික හැකියලදී ඇයගේ සංචාරය කිරීමට තියෙන මුදල් තත්ත්වය නරක් වෙනවා. මේ කරුණු කාරණාත් එක්ක 2024 වසර ආර්ථික වශයෙන් පොදුවේ ලෝකෙට විශේෂයෙන් ලංකාවට නරක තත්ත්වයක් බවට පත් වීමේ අවධානමක් මතු වෙලා තියෙනවා. මේ යුද්ධයට අනිකුත් අරාබි රටවල් සම්බන්ධ වීමෙන් යුද්ධයේ දිග්ගැසුම. අද දවසට 2000 පුරා විහිදුණු දිග්ගැසුණු කතාව තමයි අපි ඉතා කෙටියෙන් පැහැදිලි කරන්න උත්සාහ කළේ. ඒ වගේම මාතෘකා හතරක් යටතේ කතා කරා. මේ යුද්ධය තව ඉදිරියට යන අනාගතයේ තව රටවල් සම්බන්ධ වුණු මේකේ හැඩතල වෙනස් වෙනවා. ඉදිරියේදී අපි තවත් වීඩියෝකින්
මේ යුද්ධයේ අනාගත බලපෑම ගැන අලුත් පරිච්ඡේදයක් කතා කරමු.